ආදරය ඔව් අද අපේ මාතෘකාව ආදරය මම දන්නවා ඒ වචන ටික ඇහෙද්දිත් අපෙන් ගොඩක් දෙනෙක්ගේ හදවත් ගැහෙන්න පටන් ගන්නවා කියලා ආදරය තරම් සුන්දර දෙයක් තවත් මේ ලෝකේ නැති තරම් ආදරයකට පුළුවන් කෙනෙක්ව ගොඩනගන්නත් විනාශ කරන්නත් ඉතින් අපි කෙනෙක්ට ආදරය කරනවා නම් අපි කැමති එයාව හැමදාම අපේ ළඟින්ම තියාගන්න එයාට හොඳම දේ දෙන්න. එයාව සතුටු කරන්න. ආදරය බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් අතර තියෙන ආදරයටවත් හස්බන්ඩ් වයිෆ් අතර තියෙන ආදරයටවත් සීමා වෙන්නේ නැහැ. අපි ආදරය කරන්නේ අපේ ලයිෆ් පාර්ට්නර්ට විතරක්ම නෙමෙයි. අපිව හදා වඩා ගත දෙමාපියන්ට, අපේ සහෝදර සහෝදරියන්ට, අපේ යහළු එහෙලියන්ට ඒත් එක්කම අපේ නිවෙස්වල ජීවත් වෙන සුරතල් සතුන්ට පවා අපි ආදරය සෙනෙහස දක්වනවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක් කලාවට බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් අතර තියෙන ආදරෙත් හස්බන්ඩ් ඇන් වයිෆ් අතර තියෙන ආදරෙත් අපි කොහොමද රැකගන්නේ අපි ආදරය කරන කෙනෙක්ව සතුටු කරන්නේ කොහොමද එයා කෙරෙහි අපි දක්වන ආදරය ප්‍රේමය එයාට දැනෙන්න සලස්වන්නේ කොහොමද කියලා මේක බලන ගොඩක් දෙනා ඩිවෝස් එක එහෙම නැත්නම් බ්‍රේකප් එකක් නිසා එක පාරක් හරි දුක් විඳලා ඇති ඒ දුක ඔබටත් මටත් පොදුයි ඉතින් ආයෙත් ඒ වගේ දුකක් විඳින්නේ නැති වෙන්න ඔයා ආදරය කරන කෙනාත් එක්කම හැමදාම සතුටින් ඉන්න පුළුවන් විදිහේ රහසක් තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඔබ දැනගෙන හිටියද අපි අපේ අදහස් තව කෙනෙක්ට ප්‍රකාශ කරන්න ලැන්ග්වේජ් එකක් භාවිතා කරනවා වගේම අපේ ආදරය තව කෙනෙක්ට ප්‍රකාශ කරන්නත් ලැන්ග්වේජ් එකක් තියෙනවා කියලා. ඉතින් මේ ලව් ලැන්ග්වේජ් එක එක එක්කෙනාට වෙනස් වෙනවා. ඇත්තටම ඒක පස් ආකාරයි. ආකාර පහකින් මිනිසුන්ට ආදරය දැනෙනා වගේම ආකාර පහකින් මිනිසුන් ආදරය අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා කියලා තමයි පරීක්ෂකයන් හොයාගෙන තියෙන්නේ. gift එකක්. එහෙම නැත්නම් present එකක් හම්බෙන එක කෙනෙක්ට මහත් ප්‍රීතියක් ගෙන දෙන ආදරය දැනෙන දෙයක් වෙන්න පුළුවන් වුණත් තවත් කෙනෙක්ට තමන් ආදරය කරන කෙනාගේ පුංචි ස්පර්ශයක් තෑගි 1000කටත් වඩා වටින්න පුළුවන්. ඉතින් දැන් ඔබට තේරෙනවද ආදරයටත් භාෂාවක් තියෙනවා කියලා. ස්පර්ශයෙන් ආදරය දැනෙන කෙනෙක්ට ඔබ gifts කොච්චර අරන් දුන්නත් ඒකෙන් ඔහුට හෝ ඇයට ඔබගේ ආදරය දැනෙන්නේ නැහැ. ඒත් පුංචිම පුංචි hug එකක්. එහෙම නැත්නම් kiss එකක් මගින් gifts 1000ක් අරන් දෙනවට වඩා ආදරයක් එයාට දැනෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. අද අපි love languages පහක් ගැන කතා කළත් සමහර අයට මේ languages පහෙන් තුනක්. එහෙමත් නැත්නම් හතරක්. එහෙමත් නැත්නම් එකක්. එහෙමත් නැත්නම් පහම වුණත් තියෙන්න පුළුවන්. ඔයාගේ පාර්ට්නර්ගේ ලව් ලැන්ග්වේජ් එක තේරුම් අරගෙන එයා වෙනුවෙන් පුංචි සැක්‍රිෆයිස් එකක් කරලා ඔයාගේ රිලේෂන්ෂිප් එක ශක්තිමත්ම රිලේෂන්ෂිප් එක කරගන්න. මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක්ගේ මැරේජස් ආරක්ෂා කරයි. ඒ නිසා මේක ඕගොල්ලන්ගේ යාළුවෝ නෑදෑයෝ අතර ෂෙයා කරගන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පළවෙනිම ලව් ලැන්ග්වේජ් එක තමයි words. එහෙම නැත්නම් වචන. ඔයාගේ පාර්ට්නර් කැමතිද හැම තිස්සෙම එයාව වචනෙන් ඔයා අගය කරනවා නම්. එහෙමත් නැත්නම් ඔහු හෝ ඇය දවසට කීප පාරක්ම ඔබට ආදරය කියලා ප්‍රකාශ කරනවා නම් එයාගේ ලව් ලැන්ග්වේජ් එක තමයි words of affirmation කියන්නේ. ඉතින් මෙහෙම කෙනෙක්ට ඔබ ආදරය කරනවා නම් හැම විටම මතක තබා ගන්න ඔබ ඔහුට හෝ ඇයට ආදරය කරන බව වචනවලින් ප්‍රකාශ කරන්න. විසි දවසක වුණත් පුංචි text message එකකින් හරි එහෙම නැත්නම් පුංචි කෝල් එකකින් හරි ඔයාට පුළුවන් නම් එයාට කතා කරලා කියන්න ඔයා එයාට ආදරේ. එහෙම නැත්නම් එයාව ඔයාගේ ජීවිතේට කොච්චර වටිනවද කියලා ඒකෙන් එයා ගොඩක් සතුටු වේ. එහෙම කලේ නැත්නම් ඔයාගේ ෆීලිංග්ස් එයා කවදාවත් තේරුම් ගන්නෙ නම් නැහැ. මේක ගොඩක්ම තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න කැමති නැති එම හැඟීම් හංගගෙන ඉන්න කෙනෙක්ට නම් අපහසු කාරණයක්. ඒත් ඔයාගේ පාර්ට්නර්ගේ ලව් ලැන්ග්වේජ් එක මේක නම් ඔයාට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. මොකද ඇයගේ හෝ ඔහුගේ හදවතට ඇති එකම මාර්ගය මෙයයි. ඔයාගේ පාර්ට්නර් ලස්සනට ඇඳලා ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔයා වෙනුවෙන් රසවත් ආහාර වේලක් පිරියල කරලා තියෙනවා නම්, ඇයව හෝ ඔහුව අගය කරන්නත්, ඔවුන් තමන්ගේ ජීවිතයේ ඉන්න එක තමන්ට කොච්චර වාසනාවක්ද කියලා නිතරම පවසන්නත් අමතක කරන්න නම් එපා. ඕගොල්ලන්ට කරන්න පුළුවන් තවත් පුංචි දෙයක් තමයි ලස්සන ලස්සන කාඩ්ස්. එහෙම නැත්නම් පුංචි නෝට් එකක ඔවුන් ගැන ලියලා
ඔවුන්ටය ලැබෙන පරිදි වෙනන තැනක තියලා යන්න. එයින් ඔවුන්ගේ හදවත් මෘදු වන අතර ඔහු හෝ ඇය තව තවත් ඔබ සමග ආදරයෙන් බැඳේවි. දෙවැනි ලව් ලැන්ග්වේජ් එක තමයි quality times කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. මේකේ අර්ථය තමයි තමන්ගේ පාර්ට්නර්ත් එක්ක කාලය ගත කිරීම. අනිත් හැම දෙයකටම වඩා ඔයත් එක්ක කාලය ගත කරන එක ඔයාගේ පාර්ට්නර්ට සතුට ගෙන දෙන කාරණයක් නම් ඇයගේ හෝ ඔහුගේ ලව් ලැන්ග්වේජ් එක තමයි quality times. ඉතින් එහෙම කෙනෙක්ට ආදරය කියලා පෙන්වන්න ස්පෙෂල් දෙයක් කරන්න ඕනේ නැහැ. expensive gifts ගන්නවත් expensive vacation plan කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට කරන්න තියෙන බොහොම සුළු දෙයක්. ඒ තමයි දවසින් පොඩි කාලයක් එයා වෙනුවෙන් වෙන් කරන එක. ඒක එයාට expensive gifts 1000කටත් වඩා වටිනවා කියලා වදන්නවද? හැමදාම ඔයාගේ schedule එකෙන් පැයක් ඇය හෝ ඔහු වෙනුවෙන් ගත කරන්න වෙන් කරන්න. ඒක ඔහු හෝ ඇයත් එක්ක උදෑසන එකට කෝපි කෝප්පයක් බොන එක වෙන්න පුළුවන්. නැත්නම් වැඩ ඉවර වෙලා හවසට දෙන්නත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සතියකට සැරයක් පොඩි ට්‍රිප් එකක් ප්ලෑන් කරන එකත් වෙන්න පුළුවන්. ඔයා තෝරගන්නේ මේ දේවල් වලින් මොකක් වුණත් ඔයාගේ පාර්ට්නර්ට ඔයාගේ ජීවිතයේ ප්‍රයොරිටි එක දෙන එක පවුල් කැඩිලා ළමයි දෙපැත්තට වෙලා දුක් විඳිනවට වඩා ලේසි වේවි. දෙයක් ලබා ගන්න කලින් ඒ දේ ලබා ගන්න වෙහසෙනවා වගේම ලැබුණු දේ රැක ගන්නත් අමතක කරන්න එපා. තුන්වෙනි ලව් ලැන්ග්වේජ් එක තමයි giving or receiving gifts. ඔයා ඔයාගේ පාර්ට්නර්ට පුංචිම හරි gift එකක් අරන් දෙන හැම වෙලාවකම ඇය හෝ ඔහු ගොඩක් emotional වෙනවා නම් එහෙම නැත්නම් අඬනවා නම් ඒක තමයි ඒගොල්ලන්ගේ හදවත ටච් කරන ලොකුම දේ. තෑග්ගකින් කියන්නේ තෑග්ග දෙන කෙනාගේ තමන් ගැන තියෙන feelings. මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. තෑග්ගක් අරන් දෙන්න ඕන පළියට මොකක් හරි බාල වැඩකට නැති දෙයක් ඔබ අරන් දෙනවා නම් ඒක නොදී ඉන්න තරමට හොඳයි. වටිනාකමින් අඩු උනත් විශේෂ අනන්‍ය ත්‍යාගයක් ඔහුට හෝ ඇයට ඔබ දෙනවා කියන්නේ ඔබ තුල ඔහු හෝ ඇය ගැන තියෙන හැඟීම විශේෂයි කියන එකත් ඇය ගැන හෝ ඔහු ගැන ඔබ හොඳ අවධානයෙන් ඉඳලා තියෙනවා කියන එකත් නේද? ඔයාගේ පාර්ට්නර්ගේ ලව් ලැන්ග්වේජ් එක මේක නම් ඇයගේ කැමැත්ත අකමැත්ත ගැනත් ඇයත් සමග ගත කළ ස්පෙෂල් මොමන්ට්ස් නැවත මතක් වෙන විදිහටත් ඇයට හෝ ඔහුට ලබා දෙන ත්‍යාගය තෝරගන්නව නම් ඒක ගොඩාක් වැදගත් වෙයි. හතරවෙනි ලව් ලැන්ග්වේජ් එක තමයි ඇක්ට් ඔෆ් සර්විස් කියන්නේ. ඔයා මොකක් හරි වැඩක නිරත වෙලා ඉද්දී ඔයාගේ පාර්ට්නර් පුංචි පුංචි දේවල් කරලා ඔයාට උදව් කරන්න ට්‍රයි කරනවාද? එහෙමත් නැත්නම් ඔයාගේ උදෑසන ආහාර වේල ඔයා වෙනුවෙන්ම එයා පිළියෙල කරලා දෙනවද? එහෙනම් ඒක තමයි එයා ඔයාට ආදරය දෙන විදියත් එයා ආදරය ඔයාගෙන් බලාපොරොත්තු වෙන විදියත්. ඉතින් එහෙම කෙනෙක් ගොඩක් බිසි වෙලා ඉන්න වෙලාවක ඩිෂස් ටික හොදලා දෙන එක හරි ඇය හෝ ඔහු වෙනුවෙන් කාමරය අස් කරලා දෙන එකට හරි වඩා තවත් නම් දෙයක් එයාලට නැහැ. ඉතින් ඔයා ඔයාගේ පාර්ට්නර්ට කිසිම උදව්වක් කරන්නේ නැතුව තමන්ගේ ගැන විතරක්ම හිතන සෙල්ෆිෂ් කෙනෙක් නම් ඔයාගේ පාර්ට්නර්ට ඔයාව බොහොම ඉක්මනට එපා වෙයි. පස්වෙනි ලව් ලැන්ග්වේජ් එක තමයි ෆිසිකල් ටච්. ඔයාගේ පාර්ට්නර්ට ගොඩක් ආදරය දෙනන්නේ ස්පර්ශයෙන් නම් ඇයට හෝ ඔහුට ආදරය පෙන්වන්න තියෙන හොඳම විදිය ෆිසිකල් කන්ටැක්ට්ස් ඇන් ටච්. එහෙම කෙනෙක් එක්ක ඉන්න ඔබ තමන්ගේ යහළු එහෙලියන් අතර දිවුවත් ඔහුගේ හෝ ඇයගේ අතින් අල්ලාගෙන සිටීමට මැලි වෙන්න එපා. ඒක තරම් එයාට ආදරය සෙනෙහස දැනන වෙන දෙයක් නම් තව නෑ. ඔයාගේ පාර්ට්නර්ව ඔයාගේ නෑත් කරලා තනි කරලා තියෙන හැම වෙලාවකම ඕගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක වීක් වෙන්න පුළුවන්. පුළුවන් හැම වෙලාවකම ඔහුට හෝ ඇයට ඔබගේ ආදරය දැනෙන්න දෙන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් ලව් ලැන්ග්වේජස් පහ ගැනම ඉගෙන ගත්තා. ඔයාගේ ඔයාගේ පාර්ට්නර්ගේ ලව් ලැන්ග්වේජ් එක එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඔය දෙන්නම මහන්සි වෙන්න ඕනේ දෙන්නගේම ලව් ලැන්ග්වේජ් හඳුනගෙන ඒ අනුව ක්‍රියා කරන්න. ඔයාට මේ ලෝකේ වැඩියෙන්ම වටින කෙනාව නැති කරගෙන දුක් විඳින්නේ නැතුව එයාව ඔයාගේ ළඟින්ම තියාගන්න මහන්සි වෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා නම් මේක ඔයගලන්ගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න. මගේ channel එක subscribe කරන්න. ඔයගලන්ගේ primary love language එක මොකක්ද කියලා පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහිල්ලා එන්න. පරිස්සමින් ඉන්න.
හැමෝටම ආදරේ සුභ සතියක්